සහ අපේ රටේ ජනාධිපතිවරියක්. මොකද රටේ ජනාධිපතිවරියක් කියලා කියන්නේ නිකම්ම නිකං කෙනෙක් නෙවෙයි. අන්න ඒකත් ඔළුවේ තියාගන්න ඕනේ. අපි හැමෝම අපේ තත්ත්වයේ පිළිබඳව අවබෝධයෙන් ඉන්න ඕනේ. අපි අයිබෝවන් ගගන ස්පෙෂල් සමගින් ඔබ මේ විදිහට එකතු වෙන්නේ. ඉතින් අද මේ අපේ සමාජයේ සිදුවන කාරණා සම්බන්ධයෙන් අපි කතා බහ කරනවා. ඔබට හිතන්න යමක් එක්ක අපි මේවා ඔබට පැහැදිලි කරලා දෙන්න සූදානම්ෙන් ඉන්නවා. ඉතින් ඔබට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා ගගන ස්පෙෂල් සමගින්. අද කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණා අතර ඉහළින්ම තියෙන කාරණාව තමයි ලංකාදීප පුවත්පතේ වාර්තා කරලා තිබුණා ඇමති බංගලා අමාත්‍යංශ බඩු ගබඩා බවට පත් වෙලා තියෙනවායි කියලා ලංකාදීප පත්තරේ වාර්තා කරලා තිබුණා. ඇත්තටම මේවා නම් එච්චර දේවල් නෙවෙයි වගේ කියන්නත් හිතෙනවා. මොකද පහුගිය කාලේ වෙච්ච දේවල් එක්ක මතක ඇති ඔබට ලංකාවේ ගුවන්තොටුපළක වී ගබඩා කරා. ඉතින් අන්න ඒ වගේ දේවල් වෙච්ච රටක මේක නම් බොහොම පුංචි දෙයක් හැටියට තමයි අපි දකින්නේ. හැබැයි මේ කාරණාවේ තියෙන බරපතලකම අපි සොයා බලන්නට අවශ්‍ය වෙනවා. මොකද මේවා රාජ්‍ය දේපල, මේ රාජ්‍ය දේපල අවභාවිතා කිරීමක් නිසි කළමනාකරණයකට ලක් කරලා මේ රාජ්‍ය ආයතනය නිසි දිසානතියකට යොමු කරා නම් අපේ රටේ තියෙන මේ ගොඩාක් ප්‍රශ්න විසඳා ගන්න හැකියාව තියෙන වගේ අපි හැමෝම දන්න කාරණාවක්. පහුගිය ජනාධිපතිවරණය කාලේ ජාතික ජනබලවේගයේ ප්‍රධානම මාතෘකාවක් බවට පත් වෙලා තිබුණේ මේ වංචාව දූෂණය ඒ වගේම නාස්තිය නතර කරනවා, ඒ තුළින් රට සංවර්ධනය කරාගෙන යන්න පුළුවන් කියන කාරණාව තමයි ජාතික ජනබලවේගයේ ප්‍රධාන තේමාවක් බවට පත් වෙලා තිබුණේ. ඉතින් ඔන්න දැන් අවස්ථාව වෙලා තියෙනවා මේ වගේ ආයතන, රාජ්‍ය ආයතන මේවා කාගේවත් පෞද්ගලික දේපල නෙවෙයිනේ. ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු කරන, බදු මුදල් වලින් ඉදි කරන ලද මේ දේපල නිසි කළමනාකරණයකට ලක් කරලා මෙහි තියෙන ප්‍රායෝගිකව මේවා සංවර්ධන කටයුතු වලට යොදා ගන්නවා නම් වඩා හොඳයි. දැන් ඇමතිවරුන්ට නම් ගෙවල් 3-4 තියෙනවානේ. හැබැයි සාමාන්‍ය මිනිසුන්ට ඉන්න හරියට ඨකරමක් දාගන්නවත් සල්ලි නැහැ. ඉතින් ගෙවල් 3-4 තියෙනකොට තමන්ට හම්බෙන, තමන්ට ඒ තනතුරට හම්බෙන වරප්‍රසාද අතර තියෙන එකක් තමයි නිවසක් කියලා කියන්නේ, ඇමති නිවසක් කියලා කියන්නේ. ඉතින් ඒවා නිකම්ම නිවසුත් නෙවෙයි. ඒ වගේ සියලු පහසුකම් සහිත නිවස්නේ හම්බෙන්නේ. ඉතින් මේවවල බඩු ගබඩා කරලා දාලා මේවා දිරාපත් වෙලා විනාශ වෙලා යනවා දකින්න ජනතාව හැටියට අපිට සිද්ධ වෙලා තියෙනවා මේ අපේ සල්ලි අරගෙන. මොකද ඔය යන දේශපාලඥයන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ අය හිතන් ඉන්නේ මේවා තමන්ට දෙවියන් වහන්සේ විසින් දුන්න තෑගි හැටියටනේ. හැබැයි නෑ, මේවා ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තු වෙන, බදු මුදල් වලින් ඉදි කරන ලද ආයතන. ඉතින් ඒවා රැක බලා ගන්න එක තමයි අපි පත් කරලා යන දේශපාලඥයන්ගේ වගකීම වෙන්න ඕනේ. හැබැයි එහෙම නොවි තිබීම තමයි ගැටලුවක් වෙලා තියෙන්නේ. රටේ ණය අරගෙන සංවර්ධන ව්‍යාපෘති කරනවා, අන්තිමේට ඒ ව්‍යාපෘති අතරමඟ නතර කරලා දානවා. ඒ වගේම වැඩි කොටසක් දේශපාලඥයෝ සහ විවිධ පුද්ගලයෝ තමන්ගේ පෞද්ගලික සුඛ විහරණයට ලබා ගන්නවා. ඊට පස්සේ ඒ සංවර්ධන කටයුතු නතර වෙලා යනවා. සමහර සංවර්ධන කටයුතු වලින් ලාභ උපයන්නේ ලංකාව නෙවෙයි වෙනත් රටක්. ඉතින් මෙන්න මේ වගේ විශාල ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න නිසියාකාරව විසඳලා ජනතාවට සහනයක් ලැබෙන්නේ කවද්ද කියන එක තාමත් හීනයක් වගේ අපිට පේනවා. ඒ කෙසේ වෙතත් අපි මතක් කරනවා නව ජනාධිපතිවරයාට පත් වෙලා තව සති දෙකක්වත් නැහැ. ඒක නිසා ඔන්න වගකීමක් තියෙනවා. ඔබතුමන්ලා කිව්ව විදිහටම වැඩේ කරොත් හොඳයි කියලා මතක් කරනවා. ගගන නිරන්තරයෙන්ම සූදානමින් ඉන්නවා මේවා ගැන ඔබගේ මතකය අවදි කරන්න. ඒකනත් මතක තියාගන්න හොඳයි. තවත් කාරණාවක් මේ දවස්වල දැන් මහමැතිවරණයටත් සූදානම් වෙනවනේ. ජනාධිපතිවරණේ ඉවර වෙච්ච ගමන්ම ඒ උණුසුම යන්න කලින් ඔන්න මහමැතිවරණෙකුත් හම්බුණා නොවැම්බර් 14 තියෙනවා. මේකෙන් හැබැයි ජනතාවට කිසි ප්‍රශ්නයක් නැහැ. ජනතාවගේ බදු මුදල් වලින් තව සල්ලි ටිකක් වියදම් වෙනවා මැතිවරණයකට. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරන්න අපිට ලැබෙනවනේ නේද? කාලෙකින් ලැබුණෙත් නැහැනේ ජනාධිපතිවරණයත් එක්කම. තවත් මැතිවරණයක් එනවා නොවැම්බර් 14 මහ ජනාධිපතිවරණේ මහමැතිවරණය කියලා අපි කියන්නේ. ඉතින් පාර්ලිමේන්තු මැතිවරණය අපි කියන්නේ මහමැතිවරණය කියලා. ඉතින් පාර්ලිමේන්තු මැතිවරණයට දැන් මොන පක්ෂෙන්ද තරඟ කරන්නේ කියලා කට්ටියකට, පිරිසකට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. කාටද මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන පිරිස?
ඔබට මතක ඇති ජනාධිපතිවරණයේ කාලේ අපේ හිටපු අමාත්‍යවරු මන්ත්‍රීවරු එහා පක්ෂයට මෙහා පක්ෂයට අරහෙට මෙහෙට ගිම්බු වගේ පැන්න. පැනපු කට්ටිය දැන් අනාත වෙලා. මොන පක්ෂයෙන්ද Tamanට පාර්ලිමේන්තුවට ඉල්ලන්න ටිකට් එක ලැබෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. එහෙනුත් නෑ මෙහෙනුත් නෑ Tamanගේ පක්ෂෙත් නෑ. අන්තිමට මුකුත්ම කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් මම දැක්කම හොඳම විහිළුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් එකතු වෙලා කියනවා අපි සහයෝගය දෙනවා ජාතික ජන බලවේගයට ජනාධිපතිතුමාට. ඒ අය අපිව නීත්‍යානුකූලව ගත්තේ නැතත් අපි රැස්වීම් කියලා ජනතාවට කියනවා මේ ජාතික ජන බලවේගයට ඡන්දෙ දෙන්න කියලා. බලන්න නේද මිනිස්සු වෙනස් වෙන විදිහ හොඳ වැඩේ කියලා කියන්නත් අපිට හිතෙනවා. ඒ නිසා තමන්ගේ ප්‍රතිපත්ති ගරුක භාවය රැකගෙන තමන් රටට සැබවින්ම සේවාවක් කරන්න ආව නම් අන්න ඒ දේ හරියට කරා නම් ඔහොම අනාථ වෙන්නේ නැහැ කියලා මතක් කරන්න කැමතියි අපේ දේශපාලඥයන්ට. ඒ වගේම දේශපාලනට එන්න හිතන් ඉන්න අයටත් හොඳ ආදර්ශයක් ඒක. ඒක නිසා හැමෝම තමන් එන ඩියුටි එක කරලා ගියා නම් හොඳයි කියලා මතක් කරන්න ඕන. ඒ කාරණාව නිකම්ම නෙවෙයි මතක් කරන්නේ. පහුගිය දවසක ඔබ දකින්න ඇති ආගමන විගමන පාලකවරයාට වෙච්ච දේ. අන්තිමට දැන් මේ දවස්වල හිරේ. මොකද මං එහෙම කියන්නේ ඔබ දකින්න ඇති පහුගිය දවසක මේ ආගමන විගමන පාලකවරයාට වෙච්ච දේ. අධිකරණයට අපහාස කරා කියලා ඔන්න රක්ෂිත බන්ධනාගාරගත වෙන්න පවා සිද්ධ වුණා. ඒ සිද්ධ වෙන්නේ තමන්ගේ ඩියුටි එක හරියට කරපු නැති නිසා. අධිකරණයෙන් නියෝගයක් පනවනවා. ඒ පනවන නියෝගය පිළිපදින්නේ නැතුව එයාට ඕන විදිහට වැඩ කරනවා. සමහර විට ඒක බාරව හිටපු ආගමන විගමන දෙපාර්තමේන්තුව බාරව හිටපු දේශපාලඥයා කිව්වද දන්නේත් නැහැ මෙහෙම කරපන් කියලා. ඉතින් එක එකනා කියන එක නෙවෙයි. තමන්ගේ ඩියුටි එක. තමන් නිලයක් ලැබිලා තිනවා, තමන්ට ඒකට වැටුපක් ලැබෙනවා, තමන් ඒකෙන් ජීවත් වෙනවා, තමන්ට රාජකාරියක් පැවරලා තිනවා. අන්න ඒ රාජකාරිය හරියට කරහනම් ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒක නිසා දේශපාලඥයෝ විතරක් නෙවෙයි රාජ්‍ය නිලධාරිනුත් තමන්ට තියෙන රාජකාරී ටික හරියට කරා නම් ඒක වඩා වැදගත් වෙනවා. මොකද ජනාධිපතිතුමත් මේ පහුගිය දවසක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ගිය වෙලාවේ වැඩ බාර ගන්න ගිය වෙලාවේ තදින්ම කියපු කාරණාවක් තමයි තමන්ගේ රාජකාරී වපසරිය තුළ ක්‍රියාත්මක වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ සඳහා අවශ්‍ය සහයෝගයත් ලබා දෙනවා කියලා කියනවා. ඉතින් අපිට වුණත් එහෙමනේ. අපි පෞද්ගලික ආයතනයක වැඩ කරත් කොහෙ වැඩ කරත් අපිට තියෙනවා යම් රාජකාරී වපසරියක්. අන්න ඒක ඇතුළේ අපි වැඩ කරන කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. Tamanට ස්ට්‍රෙස් එන්නෙත් නැහැ වෙන නීතිමය ප්‍රශ්න එන්නෙත් නැහැ. Tamanට ස්ට්‍රෙස් එන්නෙත් නැහැ වෙන නීතිමය ප්‍රශ්න එන්නෙත් නැහැ. තමන්ගේ පාඩුවේ ජොබ් එක කරලා ලස්සනට ගෙදර යන්න පුළුවන්, වැටුපක් කරන් ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණාව ගැනත් ඔළුවේ තියාගන්න කියලා අපි හැමෝටම මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි. ඔය ගැන කතා කරද්දී දැන් සමහර දේශපාලඥයෝ ගැන කතා නොකර බෑනේ. මොකද එයාලට රාජකාරියට ඇරෙන්න වෙනත් ඕනෑ තරම් වැඩ තියෙනවා. පෞද්ගලික සාදවලට යන්න තියෙනවා, පෞද්ගලික උත්සවවලට යන්න තියෙනවා. හැබැයි ජනතාවගේ වැඩ කරන්න එයාලට වෙලාවක් නෑ. සමහර මම දැකලා තියෙනවා සමහර ඔය නගර සභා ප්‍රාදේශ සභා වලට ගියාම සතියේ වැඩි දවසක් සභාපතිතුමා නෑ. ඒක එහෙම නැත්නම් ඒකේ මන්ත්‍රීවරු නෑ. ඉතින් එයාලා කරන්න ඕන වැඩ කොටසක් තියෙනවනේ. තමන්ට පෙවරිච්ච දවසේ වැඩ කොටසක් තියෙනවා. ඒ වැඩ කොටස කරලා ඕන තැනක ගියාට කමන්නේ. ගිහිල්ලා ඇවිල්ලා කරත් කමන්නේ. දැන් දවල් කරන්න තියෙන වැඩේ රෑවිල්ලා වැඩේ කරලා ගියත් ප්‍රශ්නයක් නැහැ. දැන් රෑවිල්ලා කරන්නේ හොරකම් කරනේ වගේ ඉන්නේ නේද? ඒවක නොකර තමන්ගේ රාජකාරිය කරා නම් හොඳයි. අන්න ඒ ගැන හොඳට මතක තියාගන්න. මොකද ඔබ එන්නේ ජනතා සේවයට. රාජ්‍ය නිලධාරියෙක් හෝ දේශපාලඥයෙක් වේවා ඔබ එන්නේ ජනතා සේවයට. එහෙනම් ජනතාවට වැඩ කරන්න. තමන්ට ඒ සඳහා ප්‍රතිලාභයක් ලැබෙනවා, වැටුප කියලා එකක් හම්බෙනවා. ඊට අමතරව තමන්ගේ තනතුරට අවශ්‍ය ඒ පහසුකම් ටික ලැබෙනවා. එහෙනම් ජනතාව වෙනුවෙන් වැඩ කරන්න කියලා බොහෝම ආදරයෙන් මතක් කරනවා. ඉතින් මං හිතන්නේ නව ජනාධිපතිවරයාගෙත් ඉලක්කය ඒක වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ ජනාධිපතිවරයා දැන් කිව්වනේ ආපු ගමන් පුරන් කුඹුරු ටික අස්වද්දන්න ඕන, ඒත් එක්කම ඒවා වැඩ කරන්න සූදානම් වෙන්න මෙහෙම කියලා කිව්වනේ. ඒත් එක්කම ප්‍රතිලාභ ටිකුත් දෙන්න සූදානම් කරා.
දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා පොහොර සහනාධාරයේ රුපියල් 15,000කින් වැඩි කරනවා. එතකොට දීවරයන්ට ඉන්ධන සහනයක් ලබා දෙනවා. විශ්‍රාමිකයන්ට තව දීමනාවක් ලබා දෙනවා. එහෙම කියලා පොරොන්දු ටිකක් දුන්නා. ඒවට කැබිනට් අනුමැතියත් ලැබුණා. ඉතින් දැන් ඒ ටික ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා ඉන්නවා නව ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක මහත්තයා. එතකොට අය විපක්ෂයේ අය සහ තවත් ඊට විරුද්ධ මතධාරණ අය කියනවා. ඉතින් ඕක කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාම හිටියනම් හොඳයිනේ. ආය අනුර කුමාර දිසානායක මහත්තයා යා කරපු එකම කරන්න ඕනද? එහෙම කියලා එකක් නැහැ. අපි හොඳ දේවල් ඉදිරියට පවත්වාගෙන යන එකත්, වැරදි දේවල් කරලා තිනන නම් ඒවා නතර කරන සහ ඒකට දඬුවම් දෙන එකත් ඒවා කළ යුතුයි. දැන් වෙනම රටවල් වල ජනාධිපතිවරයෙක් ආපු ගමන් සම්පූර්ණ වෙනස් කරන්නේ නැහනේ. රටේ සියලු දේවල් වෙනස් කරලා මේක වෙනස් කරනවා අර ජනාධිපතිවරයා කරපු මේ වැඩ ටික මම කරන්නේ නැහැ. එහෙම කියලා කරන්න බෑ. Tamanට පෞද්ගලික මත දරන්න බෑ. Tamanගේ පෞද්ගලික ඇජෙන්ඩා ක්‍රියාත්මක කරන්න බෑ. අපි අවුරුදු 76ක් තිස්සේ එහෙම කරපු නිසානේ මේ තත්ත්වෙට මේ රටපත් උනේ නේද? දැන් ඉන්න ජනාධිපතිවරයාත් එහෙම කරන්න ගියොත් එහෙම වැඩි කාලයක් ඉන්න වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි දැනගත යුතු කාරණාව බවට පත් වෙන්නේ අපේ මේ පොදු වැඩපිළිවෙලක් තියෙනවා. රටක ව්‍යවස්ථාප තියෙනවා. ඒ ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම, ඒ වගේම ආයතන සංග්‍රහ තියෙනවා. ඒ ආයතන අනුව කටයුතු කිරීම ඒවා කළ යුතුයි. ඒ විදිහට තමයි යන්න ඕනේ. කවුරු ආවත් ඒවා වෙනස් වෙන්න බෑ. ඒ වගේ අඩුපාඩු තියෙනවා නම් ඒවා අලුත් කරන එක තමයි කරන්න ඕනේ. ඉතින් ජනතාව හැටියට අපි අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි ඕනම නායකයෙක් පත් වුණාට පස්සේ ඉතින් විජ්ජා පෙන්වන්න බෑ. ඒ තමන්ගේ පෞද්ගලික මත දරන්න බෑ. රටේ අපේ ඉන්නවා 2,20,00,000ක්. මේ 2,20,00,000ම ගැන හිතලා වැඩ කරන්න ඕන. මොන දේශපාලඥයාවත් මොන නායකයාවත් ජනතා සේවයට ආවනම් හැමෝම කෙරෙහි එක වගේ බලන්න, එක වගේ දකින්න හැකියාව තියෙන්න ඕන. එහෙම නැතුව මේ මගේ කට්ටිය, මේ මගේ පක්ෂය අය, මේ මට කඩේ ගියා අය කියලා වෙන් කරොත් එහෙම රටේ ජනතාව අනාථ වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න ඕන. අවසාන වශයෙන් කාරණාවක් මතක් කරන්න ඕන. මේ දවස්වල මේ සමාජ මාධ්‍යයේ විශේෂයෙන්ම YouTube නාලිකාවල අපිට අහන්න දකින්න ලැබෙන කාරණාවක් තමයි සුදත්ත සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග. දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියන්නේ කවුද? සමහරක්කට චන්ද්‍රිකාටත් ඒක අමතක වෙලා තියෙනවා මේ දවස්වල. එයා තමයි SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ දුව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩනගපු, ආසියාවේ රිදී සීනුව හැටියට නම් දරාපු SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ දුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග. එතකොට ලෝකයේ පළවෙනි අග්‍රාමාත්‍යවරියගෙත් දුව. ලංකාවේ විධායක ජනාධිපති ධූරය දෙපාරක් දරපු කෙනෙක්. එතකොට තමන් දැනගන්න ඕන තමන්ගේ තරම මොකද්ද, තමන් කවුද කියන එක අවබෝධ කරගන්න. සුදත්ත කියන්නේ කවුද? ඔහු නළුවෙක් සහ කලාකරුවෙක්, මේ වෙනකොට යූටියුබර් කෙනෙක් හැටියට ඉන්නවා. එතකොට මේ වපසරින් දෙක තමන් හඳුනා ගන්න ඕන. අපි දැක්ක පහුගිය කාලේ මේ ඒ දෙන්න විවාද කරගන්නවා. තමන්ගේ පෞද්ගලික ජීවිතවලට පවා සමහර විට ඒ කතා කරන දේවල් දිහා බලපහම අපිට අපුලක් දැනෙනවා. අපි ජනතාව හැටියට, මිනිස්සු හැටියට කතා කළ යුතු දේවල්ද ප්‍රසිද්ධියේ කියන කාරණාව සම්බන්ධයෙන් හිතන්න ඕන. ඉතින් කවුරු මොනවා කිව්වත් මං හිතන්නේ අපි සමහර චරිතවලින් ආදර්ශ ගත යුතුයි. රනිල් වික්‍රමසිංහ කියන ජනාධිපතිවරයාට, හිටපු ජනාධිපතිවරයාට කොච්චරනම් අවලාද නැගුවද, හැබැයි නොසැලී හිටියා. ඒවට උත්තර දෙන්න ගියේ නැහැ. කාගේවත් දේවල් විවේචනය කරන්න උත්සාහ කරේ නැහැ. ඔහු තමන්ගේ පාඩුවේ හිටියා. ඒ වගේම අපිට තවත් හොඳ චරිතයක් මතක් වෙනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයෙක්. එතුමාත් ඔය වගේම සමාජ මාධ්‍යයේ බොහොම උසුළු විසුළු කරන තත්වයට, අපහාසයට උපහාසයට ලක්වෙච්ච කෙනෙක්. ඉතින් නමුත් ඔහු උත්තර දෙන්න ගියේ නැහැ. තමන් ඒක තමයි පරිණත භාවය. ඒ පරිණත භාවය ඕනම කෙනෙකුට තියෙන්න ඕනේ. චන්ද්‍රිකා බණ්ඩාරනායකටත් ඒක තිබිය යුතුයි කියලා අපි හිතනවා. සමහර වෙලාවට එතුමිය ඒ ප්‍රතිචාර දැක්වීම වල තියෙන අඩුපාඩුකම් අපි ගොඩක් දකිනවා. ඒ නිසා එහෙම විය යුතු නැහැ. සහ අපේ රටේ ජනාධිපතිවරියක්, මොකද රටේ ජනාධිපතිවරියක් කියලා කියන්නේ නිකම්ම නිකම් කෙනෙක් නෙවෙයි. අන්න ඒකත් ඔළුවේ තියාගන්න ඕනේ. අපි හැමෝම අපේ තත්ත්වයේ පිළිබඳව අවබෝධයෙන් ඉන්න ඕනේ. අපි මාධ්‍යවේදියෙක් නම්, අපි දේශපාලඥයෙක් නම්, අපි වෙනත් භූමිකාවක්
අපි වෙනත් භූමිකාවක ඉන්න කෙනෙක් නම් ඒ භූමිකාව නිවැරදිව හඳුනාගෙන සිටිය යුතුයි කියන කාරණාව පිළිබඳවත් අපි මතක් කරන්න කැමති ගගන ස්පෙෂල් තුලින්. ඉතින් ගගන ස්පෙෂල් කියලා කියන්නේ තියෙන දෙයට වඩා වැඩි යමක් ඔබට හිතන්න කියන කාරණා ටිකක් එක්ක අපි අදත් සූදානම මේ අවසන් කරන්න ගගන ස්පෙෂල්. හැබැයි අවසන් කරන්නේ මෙහෙම. අපි පහුගිය දවසක ලංකාදීප පුවත්පතේ තවත් ප්‍රවෘත්තියක් දැක්කා. මේක තමයි ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි ගත්ත සිංගප්පූරු අමාත්‍යවරයෙක් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඉදිරියේදී ලංකාව ගැනත් මෙහෙම කතා කරන්න වෙයිද දන්නේ නැහැ. ඒක නිසා අවදියෙන් ඉන්න, ගගන සමග නිරන්තරයෙන් ඉන්න, මේ වගේ ඔබට හිතන්න දේවල් ගොඩක් එක්ක අපි නැවතත් මුණ ගැහෙමු. එහෙනම් අදට සමුගෙන යනවා මම නිශාන්ත ප්‍රේමරත්න, අපේ නිෂ්පාදන කණ්ඩායම, අරුල් ඇතුළු පිරිස ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. රැඳී ඉන්න ගගන සමගින්.